ඉතින් මේ සම්බන්ධයෙන් අපි කියන්නේ මේ සිදුවීමේදී අපේ රටේ සම්මත පිළිගත් සංහිඳියා ප්‍රතිපත්තියට මේ සිදුවීමේ මහත් කැලලක් සිද්ධ වුණා. ඒ වගේම මහත් බාධාවක් සිද්ධ වුණා. ඒ වගේම නොයෙකුත් අයට ඒක තුළ විශාල අන්තවාදී මතවාදයන් ගෙන යන්න අවස්ථාවක් ලැබුණා. ඒ අන්තවාදී මතවාදයන් දකුණෙත් උතුරෙත් සිංහලත් දෙමළත් මේ දෙපිරිසම අතර එක වගේ ලැබුණක් වගේ පැතිරෙන්න ඉඩ තියෙනවා. දැනටමත් උතුරේ පිළිබඳව ඒ ප්‍රවෘත්තිය විකාශනය වෙන්නේ සිංහල හමුදාව විසින් මෙහෙවන ලද සිංහල සිසුන් පිරිසක් විසින් ද්‍රවිඩ සිසුන්ට පහර දීමක් කරා කියලා සමහර පත්තරවල එවැගේම ඔය සමාජ වෙබ් අඩවිවල ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඒක එහෙම. ඒතර අනිත් පැත්තෙන් ඒ කාරණේ විග්‍රහ වෙනවා. ඒ වගේම මෙහෙම පහර දීමක් කරලා තියෙනවා කියලා. ඒතර මේ දෙපැත්තම කැළඹිලා දකුණත් උතුරත් දෙකම කැළඹිලා තියෙනවා. හැබැයි සත්‍යය සහ ඒකට ගත යුතු පියවර ගැන කවුරුත් සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට කතා කරන්නේ මේක තවදුරටත් උත්සන්න කරන්නේ කෙසේද කියන එක. අන්තවාදීන් දෙපැත්තම අන්නයි මේක උත්සන්න කරන කටයුතු කරනවා. ලෝක පරිමාණේ ජාත්‍යන්තර තලයට ප්‍රවෘත්ති ගලාගෙන යනවා. ඒ පැත්තේදී එක පැත්තකින් සිංහල සිසුන් විසින් මේ හමුදා මැදිහත් වීමත් ඇතුළත් කරගෙන පහර දුන්නා කියලා අර පහුගිය කාලේ ඇතිවෙච්ච මතවාදයට හා සමාන මතවාදයක් දැන් ඒක පදනම් කරගෙන ඒ ආකාරයෙන්ම ගෙනියනවා. මේ පැත්තෙන් ඇවිලීමක් විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. මේ සිංහල සිසුන්ටත් තමන්ගේ අයිතිවාසිකමක් තියෙන සංස්කෘතික දෙයක් කරන්න ඒකට ඉඩම් දුන්න එක වරදක් කියලා මේ පැත්තේ දැන් දෙපැත්තෙම කැළඹීමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි දකින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ මූලික කාරණා කිහිපයක් හිස මත තබාගෙන. මොකද මේක අපේ රටේ සියලු ජාතීන්ට සියලු ආගම්වලට සියලු සංස්කෘතීන්ට නිදහස සමානාත්මතාවයේ තියෙන රටක් කියලා හිතාගන්න. එනිසා ඒක උල්ලංඝනය කරන කවුරුණත් කරන්නේ වරදක් කියන එක ඉස්සිහි තබාගන්න.